शुभ दवसक वेवा प्रिय असानिनी में पासने विल दिनपता ओब वेत गिनेन आस कमे वचनयाय अद मार्तु मासे 24 वेनिदा 2023 वर्षे येशु ख्रिस्त वहन्सेगे उतुम नामेन मम ओबट बलमु आसरि गिनेन प्रियादर दरवेनी अद जीवने कैम फिलिप्पी पोते देवन परिच्छेदे 5-6 सह 7 अपि मिनिहि करन्ट यनवा පුත්‍රයාගේ ස්වරූපයට වෙනස් වීම තමයි අපේ වර්තමාසයේ තේමාව. ඊයේ දවසේ අපි කතා කරා ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතක් අපිට තියෙන්න ඕන කියලා. අද බයිබලයේ කියනවා ක්‍රිස්තුස් යේසු වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේ. දෙවියන් වහන්සේට සමානව සිටීම තව තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවකයි නොසිත. එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසෙක. ඉතින් අපි කතා කරේ ඊයේ දවසේ ක්‍රිස්තුස් වහන්සේ වගේ මනසක් තියෙන්න ඕන කියලා. ඉතින් මනසට සම්බන්ධව තමයි අපි අදත් දේව වචනය ගෙන එන්නේ. නමුත් අද සිංහල භාෂාවේ මෙතන කියන්නේ තිබුණු සිතම කියලා. ඉංග්‍රීසි භාෂාවේ NIV බයිබලයේ බැලුවම අපි දකිනවා ඒක ආකල්පය කියලා. සිතම නෙමෙයි ආකල්පය. ඒකට අපිට ක්‍රිස්තුස් වහන්සේ වගේ ආකල්පයක් තියෙනක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ මොනවද කරේ? ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වෙලා හිටියත් උන්වහන්සේගේ රූපාකාරය දරුවක් ඒක පාරට්ටු කරගන්න නැතුව ඒක අල්ලාගත යුතුම වස්තුවක් හිතක් කියලා හිතන්න නැතුව බයිබලයේ කියනවා ඒක ඉවත් කරන්න. මේ ඉවත් කිරීම තමයි තමයි දිව්‍යමය ගුණංග කියන්නේ හැමතැනම වාසය කරන්න පුළුවන් ඒ වගේ ගුණංග අතහැරලා මිනිස්සෙක් දුර්වල මිනිස්සෙක් වාගේ මේ ලෝකයට එන්න දෙවියන් වහන්සේ කොයිතරම් යටත් වීමක් යටත් වුණාද අන්න ඒ යටත් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ඇදහිලිවන්තයන්ගේ එතකොට ක්‍රිස්තුස් වහන්සේට පුළුවන් වුණා නම් දෙවියන් වහන්සේ වෙලත් දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට මිනිස්සෙක් හැටියට පැමිණෙන්න මේ ලෝකයට අපි වෙනුවෙන් ජීවිතය පුද කරන්න අපි මොදවා ගන්න ඕන නිසා අපේ පාපේ කුලිය ගෙවන්න උන්වහන්සේ හේ දෙ කරා නම් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ විශ්වාස කරන අයටත් මේ වගේ ආකල්පයක් මොන වගේ ආකල්පයක් යටහත් වෙන ආකල්පයක් අපි යටහත් වෙන ආකල්පයක් අපිට තියෙනවා නම් දෙවියන් වහන්සේ අපි ඔසවලා අපි උන්වහන්සේ අපිව ආශිර්වාද කරන්න යනවා නමුත් අපි ආඩම්බර වෙන්නේ නැතුව මේ දේ කරන්න ඕන එක තමයි කියන්නේ මොකද ඒ ඉවත් කරන කියන්නේ ඒ ගුණාංග ඉවත් කරලා තමයි උන්වහන්සේ 16 ගේ ස්වරූපයක දේවාශිර්වාදයෙන් පෙරේ සුබ දවසක් වේවා. ජේසුස් වහන්සේගේ ආකල්පය ඇති කරගන්න. ආමේන්.